and top tricks. අයිබෝවන් සුබ දවසක් කිචන් ටොප් ට්‍රික්ස් එක ඉතාමත් ආදරෙන් ඔයා පිළිගන්නවා. ඉතින් අද ඔයාට අරන් ආවේ කම්මැලිකමක් හිමිදිච්ච වෙලාවක හදාගන්න පුළුවන් ලේසිම නූඩල්ස් රෙසිපි එකක්. ඉතින් ඔයා බෝඩින් හවුස් එකක එහෙම නැත්නම් හොස්ටල් එක නතර වෙලා ඉන්නවා නම් ඔයාට මේ රෙසිපි එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මේ නූඩල් එක හදන්න ගොඩක් අමුද්‍රව්‍ය අවශ්‍ය කරන්නේත් නැහැ. ඉක්මනින්ම හදාගන්න පුළුවන් හොඳට බඩ පිරෙන්න හදලා ගන්න පුළුවන් නූඩල්ස් රෙසිපි එකක්. ඉතින් පුරුදු විදිහටම මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ඔයාලට දාලා තියෙනවා අවශ්‍ය කරන ද්‍රව්‍යයන්. ඒ ටික බලා ගන්නත් පුළුවන්. මේ විදිහට ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කිචන් ටොප් ට්‍රික්ස් ඔයාලට තාමත් සබ්ස්ක්‍රයිබ් කරන්න බැරි වුණා නම් මේ වීඩියෝ එකේ පහළින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා ඒ ළඟම තියෙන බෙල් අයිකන් එකේ ඕල් බටන් ක්ලික් කරන්න. එතකොට ඔයාට මන් දාන හැම වීඩියෝ එකේම නොටිෆිකේෂන් එක ඒ වෙලාවෙම බලා ගන්න පුළුවන්. නූඩල් එක හදාගන්න මුලින්ම මම පෑන් එකක් ලිපේ තියලා ඒකට පොල් තෙල් මේසෑදි 3ක් විතර එකතු කරගන්නවා. තෙල් ටික හොඳින් රත් වුණායින් පස්සේ පොඩියට කපාගත්ත අර්තාපල් අලයක් එකතු කරගන්නවා. මේ අල ටික නෝමල් ෆ්‍රයි කරගන්නයි ඕනි. ඉතින් පෑන් එකේ හොඳින් කලවම් කරගනිමින් අල ටික මේ විදිහට ෆ්‍රයි කරගන්න. අල ටික ෆ්‍රයි වුණායින් පස්සේ සිහින්න කපාගත්ත බීලුණු ගෙඩියකින් භාගයක් විතර එකතු කරගන්නවා පෑන් එකට. සුදු ලුණු බික් 3ක් විතර පොඩියට කපලා එකතු කරගන්නවා. කරපිංච 1ක කොළ එකතු කරගන්නවා. දිගටියට කපාගත්ත අවමිරිස් කරල් 2ක් එකතු කරගන්නවා. විනාඩියක් විතර ලුණු සුදු ලුණු කරපිංච ටික පෑන් එකේ හොඳින් කලවම් කරලා තෙම්පරාදු කරගන්න. මැලවිලා යන ආකාරයට තෙම්පරාදු කරගත්ත නම් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ පෑන් එකට බිත්තරයක් එකතු කරගන්නවා. දැන් රසය යනුව ලුණු කුඩු එකතු කරගන්නවා. ගම්මිරිස් තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. කැලිමිරිස් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. තක්කාලි සෝස් තේ හැන්දක් විතර එකතු කරගන්නවා. පෑන් එකට එකතු කරගත්ත බිත්තරය මෙන්න මේ විදිහට පං ස්ක්‍රම්බල් කරගන්නවා. බිත්තරය ස්ක්‍රම්බල් කරගත්තයින් පස්සේ මේ බැදගත්ත අල ටිකත් එක්ක මම බිත්තරය හොඳින් මිශ්‍ර කරගන්නවා. ඉතින් තප්පර 30ක් විතර මිශ්‍ර කරගත්තා නම් හොඳටම ඇති. නූඩල්ස් ටිකත් මේ විදිහට පෑන් එකට එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනි. ඉතින් හොඳින් කලවම් කරගත්තයින් පස්සේ ඔයාට බලන්න පුළුවන් රසය අනුව ලුණු, කැලිමිරිස් ඒ වගේම තක්කාලි සෝස් එකතු කරගත්ත ප්‍රමාණය ප්‍රමාණවත්ද කියලා අපි එකතු කරගත්ත නූඩල්ස් ටිකට. ඉතින් මම රසය පරීක්ෂා කරලා ලුණු ගුරු ටිකක් ඒ වගේම තක්කාලි සෝස් ටිකුත් නැවතත් එකතු කරගන්නවා පෑන් එකට. ඒ එකතු කරලා ඉවරලා හොඳට මේ නූඩල්ස් ටිකත් එක්ක කලවම් වෙන විදිහට මෙන්න මේ විදිහට මිශ්‍ර කරගන්නවා. ඉතින් ඔන්න දැන් මගේ නූඩල්ස් එක හදලා ඉවරයි. ඉතින් හරිම ලේසි රෙසිපි එකක්. ඉතින් ඕනම කෙනෙක්ට මේ රෙසිපි එක බැලුවනම් හදාගන්න පුළුවන් ලේසියෙන්ම පහසුවෙන්ම. ඉතින්
හදල බලන්න කියලා ගොඩක් ආදරෙන් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම ඔයාගේ ආදරණීය ලයික් එක වීඩියෝ එකට එකතු කරන්න, ඔයාගේ යාළුවන්ගේ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් පුරුදු විදිහටම ඔයා මගේ channel එකත් එක්ක රැඳී සිටියාට ගොඩාක් ස්තුතියි. මේ වගේ රසවත් රෙසිපි එකක් සමගින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නම්. ඔයාට සුබ දවසක්. Thank you.